මෙන්න මේ විදිහට තමයි අපිට දකින්න පුළුවන් මැටි කුට්ටිය. මේ මැටි කුට්ටිය ඒ තෙල් සාත්තුවට යොමු කරාට පස්සේ අපි යන්ත්‍රයට යොමු කරන්න යන්නේ හැඩයට කපා ගන්න. අපි බලමු මේ සෙග්මන්ට් එකේදී දබරේර මහත්මයා මේක විස්තර කරන්නේ කොහොමද. තෙල් දාලා අපි ගන්න මැටි කුට්ටිය යන්ත්‍රයට යොමු කරන්න යන්නේ. එතකොට මෙතනදී සිදුවෙන කාර්ය කොහොමද දබරේර මහත්මයා? දැන් අතනින් ගල තෙල් වලින් පොලිෂ් වෙලා එනවනේ. පොලිෂ් වෙලා එන එක මේ ප්‍රෙස් එකකට එනවා. ඒක එක එක ගලා අරගෙන මේ ඩයි එකට දානවා මෙයා. ඒ ඩයි එකේ මේ සමහරට තෙල් මදි නම් චුට්ටක් අතින් ගාලත් දානවා. ඒ ඩයි එකට දාද්දී මෙයා ඩයි පහක් තියෙනවනේ. ඒ ඩයි පහ සෙනග අතන 6යි 10ක් 12ක් ඉන්න ඕනේ. ඒ ඩයි පහටම දාන්න පුළුවන් ඒ 12ම විතර ඉන්නවනම් එහා පැත්තේ. ඒකෙන් අපි කියමුකෝ 4 දෙනෙක් විතර අඩු නම් මෙයා ඩයි එකක් අච්චුවක් අර එකක් දානවා. ඔව්. එතකොට ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. නමුත් අතන සෙනග ඉන්න විදියට තමයි මෙයා මේ ගල දාන්නේ මේ විදියට. වැඩට බහින්න යන්නේ මේ වෙලාවේ අපි කරන්න යන්නේ මේ අම්මලා කරන රාජකාරිය තොටිල්ල පදවන අත දේශීය කර්මාන්තේ නගා සිටවන්නට උදව් වෙන හැටි තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් මේ වෙලාවේ මේ රාජකාරිය මට කොච්චර දුරට කරන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. අපි උත්සාහ කරලා බලමු. මේ කරන කාර්යක්ෂමතාවයෙන් නම් මට කරන්න බැරි වෙයි. හැබැයි අපි කරලා බලමු කොහොමද අපි මේක මේ කපන්නේ. ඉහි ගා ගන්නකො තෙල් ටික. හරි. තෙල් ටික ගාගෙන මෙතන ඉඳලා මේ ධාරය මෙතනම රහින්න. පැහැගෙන යනවා මේක. මේක කියන්නේ මෙතන ඉඳලා මේ ආයි. අහහ. හරි. එතකොට මේක වැඩියෙන් කැපුණොත් වැඩුණත් කැපුවත් මේ කැටේ වැඩක් නැහැ. ගාගෙන යනවා. කැටේ අයින් කරන්න නේ. මේක අතින් අයින් කරන්න. මේක අතින් අයින් කරන්න. හරි. ඊපස්සේ මෙතන හැඩයට කපනවා. වී එක. ඔව්. හරි හරි හරි. ඊපස්සේ මෙහෙම කොහොම කපාගෙන යනවා. මේක ඇද වුණොත් ප්‍රමිතිය යනවා. කපලා. හරි. ඊපස්සේ අල්ලගෙන තියෙනවා. හරි හරි. ඊපස්සේ ඔය ධාරි කැපෙන්න ඕන. මේ ධාරි සම්පූර්ණ මෙහෙම රැහැලි වරේ චුරු කැටේ තට්ටුවත් එක්ක අරගෙන රත්තරන් යන්න ඕනේ. අනිත් පැත්තට. හරි. බොහොම මට සිරිටු කේක් කපනවා වගේ රාජකාරියක් කියලා හිතුවට කරන්න අපහසුයි. අපි තව එකක් try කරලා බලමු. අපහසුයි කියන්නේ එය ප්‍රමිතියේ රැඳිලා තියෙන්නේ මේ අම්මලගේ අතේ. මොකද කපන කැපුම ඇද වුණොත් ඒක ප්‍රමිතියෙන් තොර උළු කැටයක් බවට පත් වෙනවා. අපි ආයි උත්සාහ කළ බලමු. අම්මා
දබරර මහත්මයා අපි දැනගන්න කැමති මෙතන මේ සිදුවෙන ක්‍රියාවලිය මේ අම්මලා හොඳට වැඩ කරනවා මට කරන්න අමාරු වුණා. නේ පුහුණුවක් ඕනනේ. නෝ ඒ පුහුණුවත් එක්ක කොහොමද මේගොල්ලෝ මෙතන මේ අවුරුදු ගානක් තිස්සේ වැඩ කරනවා කියලා මම ඉස්සර කතා කරගෙන දැනගත්තා. ඒක සාමාන්‍ය කෙනෙකුට නම් ඒක හොඳ පුහුණුවක් ඕනේ දැනුමක් ඕනේ මුළු කැටේ රහින්න ඔතන ඉන්නේ මුළු කැටේ හොඳ නරකතේ මේවා කරගෙන මේ වෙන්වෙන්න ඒ නිසා මෙතන මේ පුහුණු වෙලා තියෙන්නේ මේ ගොඩක් කල් ඉඳන් මේ වැඩ කරනවා අපි කියලා දීලා තියෙනවා මේ මේ විදිහට කරන්න කියලා ඒගොල්ලොම මෙතන දැන් අලුතෙන් කෙනෙක් එද්දි මෙයාලා පුහුණු කරලා ගන්නවා යාව ඒක ඉක්මනින්ම බෑ කාලයක් යනවා පළපුරුද්දෙන් තමයි මේක මේ පුරුදු වෙන්න පුළුවන්. පුරුදු වෙන්න පුළුවන්. රැහැල රැහැලම තමයි ඔක පළපුරුද්ද. එතකොට මෙතන දැන් ඇද වුණොත් වැරදුනොත් වැරදුනොත් ආයේ අපි අර මැෂින් එකට දාලා ඒක මේ ගලක් කැටියට අඹරලා ගන්නවා. ඔව්. එතකොට ඒකෙදි වැරදුන තින් ප්‍රොසෙස් එක ආයේ යනවා. යනවා. ඔව්. රාජකාරිය වෙලා යනවා. වෙලා යනවා. කොම්සුතේ ඉතින් අපි යමු යමු ඊට පස්සේ මේ මේ මෙතන මේ ට්‍රොලියට තියලා තියලා ඒව රාක් වලට ගෙනියනවා උළු රැක්ස් වලට ඒකේ අරන් තියනවා ඒකේ ඉතින් දවස් 6ක් 7ක් විතර තියනවා ඒ කියන්නේ ඒක වේලෙන්ද අවු වැදෙන්නේ නැති වෙන්නේ නැතුව තියනවා ඊට පස්සේ තමයි ඒක පෝර්නුවට ගන්න මේ පුච්චන වැඩකට උළු රාක් වලට ගිහිල්ලා කතා කරමු Veritas Asia, Singular Service.